සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා නැවත වතාවක් IMF වැඩසටහන සමාලෝචනය කරනවා කියලා. ඒ වගේම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් කියලා තියෙනවා ඔවුනුත් IMF වැඩසටහන සමාලෝචනය කරනවා කියලා. මේ වැඩසටහන සමාලෝචනය කරන්න යාම තුලින් කිසියම් විදියකට IMF එක නැගිටලා ගියොත් සාකච්ඡා මේසෙන් සම්පූර්ණයෙන්ම අපි නැවත වතාවක් ජාත්‍යන්තර වශයෙන් බිඳවැට. අපි IMF එකට යට වෙන්නේ අපි IMF එකට දන ගහන්නේ කියලා වහසිබස් දොඩනායට පැහැදිලිව අපි කියන්න ඕන අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්දේ අපිට පෝලිං වලයි ඉන්න සිද්ධ වෙන්නේ. මෙන්න යථාර්ථවාදී දැනටත් ක්‍රියාවට නගමින් තිබෙන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා තමයි මේ ජනාධිපතිවරණයේ ඉන්න එකම පරිණත නායකයා රනිල් වික්‍රමසිංහ මහතා. අද මූල්‍ය අර්බුදයෙන් ගොඩේමින් පවතින රටක් විදියට විදේශීය සහ දේශීය ණය ප්‍රතිසුවගත කරපු රටක් විදියට මේ ගමන එන්න පුළුවන් වුණේ ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ වැඩසටහන නිසා. අද අපි එතනින් ඉදිරියට යනවද නැද්ද කියන එක තීරණය කරන මේ මැතිවරණයේදී ඔබ මේ தත්ත්වෙ තේරුම් අරන් ඔබ තීන්දුව ගත යුතු අවස්ථාවකට එළඹිලා තියෙනවා. රටේ ජීවත් වෙන සියලු දෙනා අනාගතයේ වෙනුවෙන් ගත යුතු තීන්දුවක් ඔබ සතුව තියෙනවා. මම හිතනවා මේ රටේ ජීවත් වෙන බුද්ධිමත් ජනතාව එළමෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගෑස් සිලින්ඩරයට ඔබගේ ඡන්දය ලබා දෙයි කියන විශ්වාසය අපි සතුව තියෙනවා.